අපිට සිද්ධ වුණා අලුමති නැගිටින්න. හැබැයි අමතක කරන්න එපා ඉදිරි දශක දෙක ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ආණ්ඩුවක් තමයි මේ රට කරගෙන යන්නේ. ඒ සඳහා වන සූදානම, ඒ සඳහා වන ජවය, ශක්තිය, බලය අපි ගොනු කරලා හමාරයි. තමුණාසලා දකින්න ඇති පහුගිය කාල වකවානු තුල අපිට අවලාද නගපු දේශපාලන ව්‍යාපාර තිබුණා. ත්‍රස්තවාදී කණ්ඩායම් තිබුණා. අපි ප්‍රායෝගික දේශපාලන පිළිතුරක් දුන්නා. ඊටාම සාර්ථක මැයි දිනයක් පහුගිය මැයි පළවෙනිදා පවත්වලා. අපිට කිව්වා අපවපාර වීරවැවි නාන් ආසද කියලා. අපිට විවිධ තර්ජන තිබුණා. ගෙවල් වලට ඇවිල්ලා මැයි දිනේ සමරන්න අපිත් සමග එක්ව පිරිස් වලට බලපෑම් කරපු අවස්ථාවන් තිබුණා. ඒ වුණාට අපේ රටේ සැබෑව විශ්වාස කරන පිරිස් එකට එකතු වුණා. ඒ නිසා සතුටට පත් වෙනවා නම්, උද්දාමයට පත් වෙනවා නම් පත් වෙන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු දේශපාලන ව්‍යාපාරේ බිදවට්ටන්න, පහළට ඇදලා දාන්න කාටවත් පුළුවන්කමක් නැහැ කියන එක ප්‍රායෝගිකව අපි මැයි දිනේදී ඔප්පු කරලා හමාරයි. එවර මැයි දිනය සඳහා අපි කිව්වේ ස්වේච්ඡාවෙන් පැමිණෙන අය පැමිණෙන්න කියලා. ඒ විතරක් නෙමෙයි, අපේ ගම්වල ගෙවල් වලට ගිහිල්ලා ආයි බේරෙට යන්න ඕනද, ගෙවල් ගිනි තියන්න ඕනද කියලා ගෙවල් වලට ගිහිල්ලා තර්ජනය කරපු තත්ත්වයක් යටතේ දැන් ඔබ දකිනවා වෙනද අපේ මැයි රැලියකත් හැමතැනම වැඩියම ඉන්නේ කාන්තාවන්. හැබැයි මේ අවස්ථාවේදී අපි කාන්තාවන්ව එතරම් දිරිමත් කරේ නෑ මේ මේ තිබිච්ච තත්ත්වය යටතේ. එහෙමත් වෙලා අපි බලාපොරොත්තු වුණාටත් වැඩිය අතිවිශාල සෙනග කන්දරාවක් ආවා. අනිත් එක තමයි අමතක කරන්න එපා, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මැයි රැලිය පැවැත්වුවේ කොළඹ නගරයේ. අද දවසේ කාට හරි මැයි රැලියක් පැවැත්වීම සඳහා ලබාගත හැකි විශාලතම පිට්ටනිය. අපිටත් තිබුණා පාරක් හරස් කළා, උපරිම අඩි 100ක පළලක එක දිගට පාරක සෙනග පුරවලා ලොකු සෙනගක් මවා පෙන්වන්න මාධ්‍ය සඳහා. හැබැයි අපි ඒ දේ කරේ නැහැ.